මොකද මාරයාට ඕන තමන් පරද්දන මිනිස්සු නෙමෙයි නේද? බුදුහාමුදුරන්ට දසමාරසේනාවම කරදර කරන්න පටන් ගත්තේ තමන්ව පරාජයට පත් කරන්න හදනවා කියලා මාරයා දැනගත්ත වෙලාවෙනේ නේ. මේ මාව පරද්දන්න හදන්නේ කියලා එයාගේ සේනාංක 10ම කැඳෙව්වා කියලා තමයි අපේ පණ පොතේ තියෙන්නේ. දේවදත්තට දසමාරසේනාව ඇවිල්ලා මුකු ප්‍රශ්න ඇති කරා කියලා නෑනේ කොහෙවත්. එයාගේ ජොබ් එක කරගෙන ගියා රජත් අල්ලගෙන නේ. එයාට සපෝට් තමයි හම්බෙලා තියෙන්නේ නේ. අජාසත්තගෙන් හම්බුණාලුනේ මේ එයාගේ ටීම් එකට ගයා ශීර්ෂයේ ඉඳපු අයට රාජපෝෂණ පාර්සල් 500 ගානේ හම්බුණාලුනේ දේවදත්ත හමුතුරුත් එක්ක ඉඳපු කණ්ඩායමට. දවසට රජමැතුරෙන් 500ක් එනවලු කෑම පිඟා. ඉතින් අර බුදුහාඳුරුන්ගේ ගාව ඉන්න හාමුදුරුලු ක්‍රුස වෙලා ඒ පිණ්ඩපාතේට ලැබෙන දෙයක් බලුවමනයක් වගේ පරිප්පුත් ඒකේ ඉට්ලිත් ඒකේ පිටුත් ඒකේ වඩෙත් ඒකේ ඉතින් මේක බලුවමනේ වගේනේ දැක්කම් පාත්‍රේ ඇතුලේ. ඉතින් ඒවා කකා ඉන්න හාමුදුරුවරු ඉතින් කනවැත්තෙත් ඉතින් කෙලෙස් සහිත හාමුදුරුලා නම් හිතක් හදාගෙන කොච්චර අමාරුවෙන්ද නේ. එහෙම එකක් ඔය ඔක්කොම උපාසකම්මලා චාස් චෝස් ගාලා වක්කරනේ වනේ. ඉතින් මේක ඔක්කොම කලවම් වුණා කොහොමද කියලා හිතාගන්නකො පාත්‍රය ඇතුලේ. ආයි දැන් නම් මොනව වුණත් මොලේ තියෙන උන් ටිකක් වෙන විදිහකට දෙනවා නේද? මම දැකලා තියෙනවා එහෙම පාත්‍රයට දාන්න වැදගත් විදිහට ඒක පිළිගන්නව නෑ. අතීතේ හොම් එකක් වෙන්න බෑනේ. යාල්ලා කෙට්ටු වෙලා ඇදිලා පැදිලා ගිහිල්ලා ඉන්නවා අර දේවතාවුන්තුරුන්ගේ කට්ටිය. බොහොම ප්‍රියමනාප කය ඇතුව ඉන්නවා. මොකද හේතුව ඒගොල්ලොන්ට අජාසත් රජුරුවන්ගේ මාලිගෙන් තමයි ගයා ශීර්ෂ 500ට කැම හම්බෙන්නේ. ඉතින් ඒකයි මම ඔබට කිව්වේ මේකේ ඉන්න එක්කෙනාට කොහොමත් පහසුකම් ටිකක් හම්බෙනවා. ගැලවෙන්න හදන එක්කෙනාට පහසුකම් අඩෝ. ඉතින් අමාරුවෙන් නේ තියෙන ඒවා ඔක්කොම කට් ඔෆ් වෙලා යනවා. ඉතින් අර බෙනිෆිට් එකක් නැහැ. කාර් එකට ලවුන්ස් හම්බෙන්නේ නැහැ. ටෙලිෆෝන් ලවුන්ස් එක නැහැ. මෙහෙම කැලි කැපි 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 යනවා හොඳ වෙන්න හිතුවොත්. ඒ නිසා මිනිස්සු යහපත් වීම වෙනුවට පුරුදු ජීවිතේම තොරක්.